පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුගිය යලකන්නේ ආරම්භයක් විදියටම ගොවි ජනතාව වගාවට පොළඹවන්න අවශ්‍ය සියලු පියවර ගත්තා. අපි නැවත පොහොර ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරා. ක්‍රමානුකූලව අපි එකින් එක ප්‍රශ්න විසඳමින් ගොවි ජනතාවට අවශ්‍ය ඒ සහයෝගය ලබා දෙන්න කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයේ විදියට අද අපිට සාර්ථක වී අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. මම කියන්නේ අද අංග සම්පූර්ණ සුඛිත මුඛිත රාජ්‍යයක් බවට පත් වුණා කියලා. නමුත් ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වෙනවා. හිටි හැටි රිලව් රටේ යවනවා වගේ යෝජනාකම ලොකු විරෝධයක් සමාජයෙන් එනවා. එතකොට ආයේ ඒක ඇකිලෙනවා. නමුත් ප්‍රශ්නේ ඉතුරු වෙනවා. සාර්ථක යෝජනා මෙතෙක් ලැබිලා නැහැ. අවාසනාවට මේ සැරේ මේ රටේ ඉන්න පරිසර වේදින් කණ්ඩායමක් ගිහිලා දැන් නඩු දාලා තියෙනවා. දැන් අපි නඩුවට සූදානම් වෙනවා. අර වැඩේ පැත්තක තියලා. ඉතින් ඒගොල්ලන් නඩු දාන්න එකට වැඩි එහා ගිහිල්ලා මේකට හරි විසඳුම් දෙන්න තමයි අවශ්‍යතාවය තිබුණේ. නෝර්වේ වල මාකට් එකේ තල්මසුන් ඒ මස් විකුණන්න තියෙනවා. ඊළඟට ජර්මන් වල මුව මස් එක කාලයකට විකුණන්න තියෙනවා. ඒ කියන්නේ මුව වැඩි වුණාම ලයිසන් දෙනවා ඒ කාලට මුව මරන්න. මේ වැඩි වෙච්ච වෙලාවට ගහණය පාලනය කරලා තියෙන මේ වගේ ක්‍රම. අපි මේ තෙන්ට යන්නේ නැතුව වෙන විදියට මේ වගේ සත්තු අපිට ඇත්තට මේ වැඩේට බාධා කරේ නැත්නම් අපිට ඒ වෙනකොට තවත් රටවල් කීපයක් කතා කරන්න ගත්තා ඒ පිළිබඳව. කාබනික පොහොර සම්බන්ධව පසුගිය කාලේ ලොකු කතා බහක් මතුවෙලා කාබනික පොහොර චීනින් පොහොර නැවක් ගෙනල්ලා දියර පොහොර ගෙනල්ලා හැබැයි කිසි ප්‍රතිඵලයක් අන්තිමේ ගොවීන්ට මේ ඇත්ුණේ නැහැ. කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මේ වැරදි කරපු අයට නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පියවර ගන්න කියන උපදෙස අපි ලබා දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.